ජාතික රූපවාහිනී සංවත්සරය සමරන අද දිනේ 35 වසරක් පුරා ජාතික නාලිකාව සමග බැඳී සිටි මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක හිතවතුන් අපේ ආදරණීය මෙන්ම වටිනාම සම්පත බව පැවසිය යුතුමයි. ජාතියට වග කියන නාලිකාවක් ලෙස ප්‍රේක්ෂක ඔබත් අපත් අතර ඇත්තේ දැඩි විශ්වාසයක්. හඬක් නොමැති ප්‍රේක්ෂකයාගේ හැඬුමට දෙඩුමට හඬක් දීමට ජාතික රූපවාහිනියට හැකි වුණා. ප්‍රේක්ෂක හැඟීම් දැනීම් අවශ්‍යතා අදහස් උදහස් අපි නිර්මාණ අයුරින් අඛණ්ඩව ඉදිරිපත් කරමින් ඔබට ජීවිතය දෙස නැවත හැරී බැලීමට හැකි උසස් රසාස්වාදයක් ගෙන ප්‍රේක්ෂක ඔබ අපේ ඒ වැඩසටහන් ඉතා ආදරයෙන් නැරඹුවා. අපාතර ඇති සමීප මිත්‍රත්වය එයයි. අපි අද යන්නේ ඒ මිත්‍රත්වය වෙනුවෙන් ඔවුන් සොයාගෙන යන ගමන. සමහරු ප්‍රේක්ෂකින් සොයා යන්නේ තමන්ගේ මාධ්‍ය නාලිකාව නැරඹුවහ මුදල් දෙන බවට මානසික අල්ලසකුත් අරගෙන. උපක්‍රමශීලීව ප්‍රේක්ෂකයාගේ කැමැත්ත පැහැර ගැනීමට ජාතික රූපවාහිනියට අවශ්‍යතාවක් නැහැ. එයට ස්ථාවර පදනමක් පවතිනවා. එයට නිශ්චිත ගමන් මගක් වගේම ජාතික වගකීමක් තිබෙනවා. අයාලේ යන්නට බැහැ. වසර 35ක් පුරා මෙරට ප්‍රේක්ෂකයින් දැනුමෙන් රසාස්වාදනයෙන් පිනවූ ජාතික රූපවාහිනියට ඔවුන් තුළ ඇති බැඳීම ඉතා හෘදයාංගම වූ එක. අපේ රූපවාහිනී සම්මස්තරනේ අපි මේ සමීක්ෂණයක් කරන ගමන්. අදට රූපවාහිනී නාලිකා අතර පෙරටුගාමී හා පුරෝගාමී සේවාව ජාතික රූපවාහිනිය බැවින් රටේ පොදු ජන විශ්වාසය හා ගෞරවය එයට නිබ්බඳව හිමි වී තිබෙනවා. කොහොමද රූපවාහිනී මොන වගේ වැඩසටහන් සාමාන්‍යයෙන් බලන්නේ? ගොඩක් නම් මම වැඩසටහන් තමයි බලන්නේ. මොකද දුව අපි ගෙදර එන වෙලාවට ගොඩක් කාටුන්ස් වගේ තමයි බලන්න කැමැත දක්වන්නේ. ගොඩක් ළමා වැඩසටහන් තමයි අපි නිතරම බලන්නේ. ඊට අමතරව ගොඩක් රාත්‍රී ප්‍රවෘත්ති බලනවා. හස්බන්ඩ් ඇවිල්ලා නියුජ මාත්‍ය චමින්දල ආවා කියලා කිව්වා. මාත් ඉතින් දුවගෙන ආවා. බොහොම ස්තුතියි. මොන කරදරයක්ද? රූපවාහිනිය ඉන්නේ. අපි ජාතික නාලිකාව බලන්නේ දරුවන්ට හොඳම දේ දෙන විශ්වසනීය නාලිකාව ජාතික රූපවාහිනිය නිසා. අද සංවේදන මාධ්‍ය කොච්චර තියෙනවද නේද? ඒ අතර කොහොමද රූපවාහිනිය බලනවද මුතුමා? අද බලන්න තියෙන මාධ්‍ය ප්‍රමාණය වැඩි. ටීවී රේඩියෝ ඇරුණාම වයිබර් ෆේස්බුක් වට්සප් වෙබ්සයිට්ස් මේ වගේ කොච්චරනම් කියලා තියෙනවද? රූපවාහිනී නාලිකාම කීයක්ද? මේ වැයින් වැඩි හරියක තියෙන දේවල් අපේ සමාජ සංස්කෘතික ජීවිතයට යහපත් දේවල් නෙවෙයි. ඒ හින්දා තමයි නියමිත ප්‍රමිතියකින් සමාජ වගකීමකින් වැඩසටහන් විකාශනය කරන ජාතික රූපවාහිනිය ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. අපිට ඒකට ලොකු බලාපොරොත්තු. රූපවාහිනී මාධ්‍යයේ ප්‍රමිතිය වසර 35ක් පුරා රැකගත් මෙම නාලිකාව කෙරේ ඔවුන් තුළ ඇති ප්‍රසාදය කවදත් එක වගේ. චමින්ද අවුරුදු 35ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. තාමත් මේ ප්‍රේක්ෂකවින් අපිත් එක්ක. අනිත් එක මේ අපි ආයතනේ පටන් ගන්නකොට අපිට තිබුණ එක නාලිකාවයි මුළු රටම බැලුවේ සඳහා ජාතික රූපවාහිනිය. සාමාන්‍යයෙන් ඕනම දෙයක් පටන් ගන්නෙ ලාබාල නොමේරු තත්වයකනේ. හැබැයි ජාතික රූපවාහිනියත් එක්ක ඒ කතාව අදාළ වෙන්නේ නැහැ. පටන් ගත්තෙම ඉහළ තැනකින්. අර කරු ඇමතිතුමා විද්වානිතුනි මෙන්න
නව මාධ්‍යන් කරාද විශේෂ මෙහෙයවීමක් කරයි. The construction of this studio center will be finished in සන්නිවේදන වංශකතාවේ නව පරිච්ඡේදයක් ආරම්භමින් 1982 වසරේ පෙබරවාරි 15 වෙනි දින ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිටුවනු ලැබුවා. පෙබරවාරි 15 වෙනිදා උපත ලැබීම අප නැවත සිහි කරන්නේ ඉතාමත් සතුටිනි. මෙරටට ආගන්තුක මෙම නව මාධ්‍ය මෙහෙයවීම සඳහා රූපවාහිනී මාධ්‍ය පිළිබඳ අධ්‍යක්ීම් සහිත පිරිසක් එදා නොසිටියත් රටේ කීර්තිමත් සංනිවේදකීන් හා කලාකරුවන් පිරිසක් ඒ සඳහා එක් වී සිටියා. අපේ අදහස තියෙන්නේ රූපවාහිනී ක්‍රමය සම්පූර්ණයෙන්ම රජයේ අයිතිය යාගන රජයේ පාලනය යටතේ පාවිච්චි කරන්න. මේ රටේ ශිෂ්ටාචාරය අනුව අධ්‍යාපන සහ විනය ආරක්ෂා වීමට සංස්කෘතිය දියුණු වීමට ලංකාව අවුරුදු 2500ක් කාලේ ආරක්ෂා කරපු ධර්මිෂ්ඨ විදියට මේ රටේ මහජනයාට හැසිරීමට රූපවාහිනියෙන් ප්‍රයෝජනයක් ලබා ගැනීමටයි. 3 2 MJ පෙරේරා මහතානන්ගේ සභාපතිත්වයේ යටතේ HM ගුණසේකර හෙන්රි ජයසේන ටයිටස් තොටවත්ත මඩවලේ ශ්‍රත්නායක තුවාන් ඒ කමූර් ධම්ම ජාගොඩ ලූෂන් බුලත් සිංහල යූ ආර්ය විමල් බන්දුල විතානගේ සුනිල් සිරිවර්ධන අබේවර්ධන බාලසූරි රුක්මින් විජේමාන් සනත් ලියනගේ සේන කොතලාවල රිචඩ් ද සොයිසා අනෝමා වත්තල දෙනිය රොස්මන් සේනාරත්න සුමනා නෙල්ලම්පිටිය සඳුන් පී වික්‍රමසිංහ ආදීන් මෙම නව මාධ්‍ය මෙහෙයවීම සඳහා එක් වී සිටියා. ජාතික වගකීම හොඳින් මැහැදිනු මෙම කලාකාමී මාධ්‍යවේදීන් පිරිස නව සංනිවේදන මාධ්‍ය ආයතනයට හොඳ ස්ථාවර පදනමක් සැකසුන ජාතික ආගමික හා සංස්කෘතික යහපැවැත්මත් සංහිඳියාවත් මුල් කරගත් ශක්තිමත් අත්තිවාරමක් වුණා. මෙවැනි වතාවට කරන වැඩසටහනක් නිසා සජීවී විකාශනයක් ඉතා වැදගත් වෙන්න පුළුවන්. ඇත්තමයි මම හිතන්නේ තාක්ෂණික පැත්ත, ඉංජිනේරු පැත්ත අනික අපේ ඒක උඩ තමයි අපිට මේ තීරණය කරන්න වෙන්නේ අපි වැඩසටහන කොහොමද සැලසුම් කරගන්නේ කියන. ඔහු චමින්ද අපි හවස වැඩිවෙලා ගෙදරාවට පස්සේ අපි රූපවාහිනී බණ්ඩල එක තමයි කරන්නේ නිවාඩුව ලබා ගැනීමට. අපේ ඉස්සර ගෙදර රූපවාහිනී දෙක තුනක් තිබුණා, දැන් නම් තියෙන්නේ එකයි. ඉතින් අපි ළමිනුයි අපි ඔක්කොම එක්කහු වෙලා හවස රූපවාහිනී බලනවා. ඒ රූපවාහිනී බලන මොකද විශේෂයෙන්ම අපි කොච්චර මහන්සියෙන් සල්ලි හම්බ කළත් අපි ළමින්ට යම් කිසි හොඳ දෙයක් කියලා දෙන්න ඕන නිසා තමයි විශේෂයෙන්ම රූපවාහිනී අපි නරඹන්නේ. අපි ඒකේ විශේෂයෙන්ම කාලීන වැඩසටහන් තියෙනවා, අනික් අපි අනික් ජීවිතය අනික්ව සංසන්දනය කරනකොට. ඉතින් අපි රූපවාහිනී තමයි හැමදාම බලන්නේ. අපිට රූපසිංහ මහත්තයා කියන ඔබතුමියත් රූපවාහිනී හොඳ ප්‍රේක්ෂිකාවක් කියලා. ඔව්, මම අවුරුදු 35ක කාලයක් තිස්සේම මම වැඩියෙන්ම නරඹන්නේ රූපවාහිනී නාලිකාවයි. මං කැමති නෑ සිහින ලෝකවල අතරමං කරන වැඩසටහන් බලන්න. මං කැමති සාමාන්‍ය ජීවිතය හා සම්බන්ධ වැඩසටහන් වලට, විශේෂයෙන්ම නුගසෙවන, දාරා, ආයිබෝන් ඒ වගේ වැඩසටහන් වලට මං හුඟක් කැමතියි. ඒ වගේම සිහිනයේ කිර වැඩසටහනත් හරිම උසස් තත්ත්වයේ තියෙනවා, ඒකටත් මං හුඟක්ම කැමතියි. මං ළමයි එක්ක අපේ පවුලේ කට්ටිය කොහොම එකට බලනවා මේ වැඩසටහන. මං කොහොමත් රූපවාහිනී වලට තමයි වැඩිය කැමති. රූපවාහිනිය ලංකාවට පැමිණෙන ආරංචිය සැලවීමත් සමග
මෙරට උගතුන් බුද්ධිමතුන් බොහෝසේ කලබලයට පත් වුණා. එය යකාගේ පෙට්ටිය ලෙසයි ඔවුන් සැලකුවේ. යකා එළියට ආවොත් ළමා තරුණ කොටස් විනාශ වන බව ඔවුන් පුන පුනා කියා සිටියා. එහෙත් සියල්ලන් නොසිතූ පරිදි රූපවාහිනිය 1982 දී නිවෙස් කරා පැමිණියේ යකා හිතූ තරම් කළු නැති බව ජනතාවට වටහා දෙමින්. රූපවාහිනියේ ප්‍රමුඛ කාර්යය වුණේ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නැංවීමයි. ඒ අනුව රූපවාහිනී අධ්‍යාපන සේවය පාසල් කාලය තුල විශේෂ විකාශයක් ලෙස පවත්වාගෙන ගියා. මෙම වැදගත් කාර්යභාරය එදා සිට අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන යමින් මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ජාතික නාලිකාව අති විශාල කාර්යභාරයක් ඉටු කරනවා. අපේ අවධානය අපි යොමු කළා අංග හතරකට, වැදගත් අංග හතරකට. පළමුවෙන්ම විධිමත් නොවන වැඩසටහන් වල ප්‍රමාණය කඩිනම් කිරීමට. දෙවෙනුව නිවාඩු කාලයේදී විශේෂ විකාශන ඉදිරිපත් කිරීම. තෙවෙනුව අධ්‍යාපන සේවා වැඩසටහන් වල සමග භාවිතා කිරීමට ප්‍රකාශන විශේෂ ප්‍රකාශන සැලසුම් කිරීම. විනාඩි කීපයකට පසුව රුධිර පීඩනයත් පේශි සංකෝචනයත් නිසා පියාපත් විහිදීමට පටන් ගන්නවා. විනාඩි 20ක් පමණ වයස ඇති මේ සුහුඹුලාගේ අත්අඩු උපරිම ප්‍රමාණයට විහිදී තිබෙනවා. නමුත් එත සහිතයි. ජාතික රූපවාහිනිය කියන්නේ පුංචි අපේ වෙනුවෙන්ම විශිෂ්ට වූ සේවාවක් ලබා දුන් ආයතනයක්. අපස සාමාන්‍ය පෙළ ජාතික පාසල, අපස උසස් පෙළ ජාතික පාසල, ඒ වගේම ශිෂ්‍යත්වයේ වෙනුවෙන්ම නැනමිහිර වගේ අධ්‍යාපනික වැඩසටහන් බොහෝමයක් පාසල් දරුවන් වෙත අපිට ජාතික රූපවාහිනිය දායාද කළා. අපි අධ්‍යාපනයටම විතරක් නෙවෙයි අපගේ ක්‍රීඩා කුසලත්වය ඉහළ නන්වන්න, රසාස්වාදයට, සාහිත්‍යයට, මේ වගේ බොහෝමයක් දේවල් වලට ජාතික රූපවාහිනිය අපට ලබා දුන්නේ කිව නොහැකි තරම් වූ උපකාරයක්. ඒ සියල්ලන්ගෙන්ම ඵල ප්‍රයෝජන ලබාගත් මම ජාතික රූපවාහිනියේ 35 වෙනි සංවත්සරයට හදපතින්ම සුභපතනවා. අධ්‍යාපනංශයෙන් ඔය වගේ සේවයක් වෙනකොට සඳහා රසවින්දනය සඳහා මොනතරම් දේවල් ජාතික රූපවාහිනිය සිද්ධ වුණාද? අපි හැම වෙලෙම බැලුවේ සඳහා උසස් රසවින්දනයක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න. ඔව්. සමිත නාට්‍යංශයෙන්ම මොනතරම් වැඩ ගොඩක් කෙරුණාදනේ? නාට්‍ය ඒකකයේ ප්‍රධානියා වුණේ ධම්මජාගොඩ. අභිනව නිෂ්පාදන ඒකකයට දිවයිනේ ප්‍රකට කලාකරුවන් හා මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් එක් වුණා. බන්දුල විතානකේ, ලූෂන් බුලත්සිංහල, තිලක් ගුණවර්ධන, යූ ආර්ය විමල්, පරාක්‍රම නිරියල්ල මේ අතර හිටියා. මොවුන් වැඩි දෙනෙකුට තිබුණේ වේදිකා නාට්‍ය අත්දැකීම්. එහෙත් ඔවුන් රූපවාහිනී නාට්‍ය පිළිබඳව බොහෝ හැදෑරීම් කළා. අත්දැකීමෙන් නාට්‍ය පරිචය ඇති කරගත්තා. ටෙලිවිෂන් ප්ලේ යන ඉංග්‍රීසි වදනට හරියන ටෙලි නාට්‍ය යන නාමය යෙදුවේ ධම්මජාගොඩ. ඔවුන්ගේ මුල් නාට්‍ය වුණත් ආධුනික ලක්ෂණ ප්‍රකට කළේ නැහැ. ඒවා තුළින් වහනය වුණේ අපේ සංස්කෘතික ජන ජීවිතයේ සුවඳ. ඒ අනුව ලංකාවේ පළමු මැදුරියෙන් බාහිරව කළ ටෙලි නාට්‍ය වුණේ සෝමාගේ සිහිනය. ඉන් පසුව ලාහිරු දහසක්, පලිඟු මැණිකේ. එලෙසින් ලංකාවේ පළමු ඒකාංගික ටෙලි නාට්‍ය වුණේ සඳක කතාවක්. එලෙස ටෙලි නාට්‍ය ස්වරූපය හා ප්‍රමිතිය ලාංකික ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දී අදට වසර 35ක්. මෙතෙක් රූපවාහිනියෙන් ඉදිරිපත් නොකරන ආකාරයේ ටෙලි නාට්‍යයක් විකාශනය වුණා. එනම් වැටක් තියෙන නාට්‍යයයි. ඒ විශේෂත්වය නම් එය රංගපාන මොහොතේම සජීවීව නරඹන්නාට දැක ගැනීමට සැලැස්වීමයි. මෙවැනි කාර්යයකදී ඊට සහභාගී වන නළු නිලයන්ගේ, කාර්මික නිලධාරීන්ගේ අප කැපවීම ඉතාමත් අත්‍යවශ්‍යයි. සජීවි විකාශනයකදී එකම මැදිරියක් තුළ අවශ්‍ය පසුතල සියල්ලම තැනිය යුතුයි. තමුසලා ප්‍රතිගාමී උපක්‍රමවලට, ක්‍රම සහ විධිවලට වහල් වෙලා සමහර විට
එක පසුතලයක රඟපෑ නළුවෙක් අනිත් දසුනේ වෙනත් පසුතලයකට අවශ්‍ය වෙයි. එවිට නළුවාද කැමරා හසුරවන්නන්ද මොහොතකින් සූදානම් විය යුතුයි. ඊට නිදසුනක් දැන් වැටත් නිර තෙලි නාට්‍යයෙන්. අරගලේ දාලා මගේ බෝතලෙ තිස් කළා මගේ බඩට ගන්න දැන් මගේ රේස් දාසන මම දැන් නවත්තන මම රේස් එක එම ප්‍රමිතිය රැකගනිමින් අදටත් පවුලේ සැමට එකට හිඳ සතුටින් නැරඹිය හැකි ටෙලි නාට්‍ය විකාශය වන මාහැඟි නාලිකාව ජාතික නාලිකාවයි. රූපවාහිනියට අවුරුදු 35ක් පිරෙනවානේ. රූපවාහිනි ලකුණ, රූපවාහිනි අනන්‍යතාවය හදන්න ගොඩනගන්න ඔබතුමත් එක්ක විශාල පිරිසක් ඒ කාලෙදී මේ නිර්මාණ වලට දායක වුණා. අපිත් එක්ක අතීතාවජනක යෙදුනොත් ඒ නිර්මාණ සහ නිර්මාණකරුවෝ ගැන ඔබතුම මොනවද කියන්නේ අපිට? ඔබ රූපවාහිනි ආරම්භක යුගයේ හිටපු පුරෝගාමීන් බොහෝ දෙනා නොයෙක් ක්ෂේත්‍රවලින් ආපු අය. වැඩියක්ම ආවේ ගුවන්විදුලි ක්ෂේත්‍රයෙන්. ඒ කියන්නේ රූපවාහිනි ඉස්සරහ පිටනේ ගුවන්විදුලි සංස්ථාව තිබුණේ. ඉතින් අනිත් එක ලෝකෙත් ඒ වෙන විට සංස්කෘතිය වෙලා තිබුණේ වඩාත්ම සමීපතම මාධ්‍ය ගුවන්විදුලි කියලා රූපවාහිනිට. මොකද රූපවාහිනි ඒ වෙනකොටත් රූපවාහිනි ලංකාවේ ආරම්භ වෙනකොටත් අවුරුදු 40කට වැඩිය වයසක් නැහැ රූපවාහිනිය ලෝකේ ස්ථාපිත වෙලා. වැඩසටහන් අංශයෙන් විශාල පිරිසක් ආවා. එච් එම් ගුණසේකර මහත්තයා, මඩවලේ රත්නායක මහත්මයා, සෝම්සිරි ලේසිංහ, ඒ වගේ දැන් මම, බන්දුල, විග්නේශ්වරන් වගේ ගණනාවක් ආවා සිංහල, දෙමළ, ඉංග්‍රීසි වැඩසටහන් අංශවලින්. ඒකම තාක්ෂණික සේවාවන් වලට ආවෙත් සම්පූර්ණයෙන්ම ගුවන්විදුලි හිටපු ඉංජිනේරු. ඉතින් ඒකින්ද මූලික වශයෙන් හැම දෙනාටම කිසියම් පදනමක් තිබුණා මේ මාධ්‍ය සම්බන්ධ. ලෝෂන් මහත්මය, ඔය කියන කලාකරුවන්, ඔය කියන චරිත සහ නිර්මාණ තමයි රූපවාහිනී කලාව වෙනුවෙන් ප්‍රමිති නිර්මාණය කළේ, ප්‍රමිති හැදුවේ. ඇත්තටම රූපවාහිනී ඒ වෙන විටත් ලෝක රූපවාහිනියේ කිසියම් ප්‍රමිතියක් නිර්මාණය කරලා තිබුණා. අපි කියමුකෝ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ ප්‍රමිතියක්. එතකොට ටෙලි නාට්‍ය ඉදිරිපත් කිරීමේ ප්‍රමිතියක්. සම්මුඛ සාකච්ඡා කිරීමේ කිසියම් ප්‍රවෘතියක්. සංගීත වැඩසටහන් ඉදිරිපත් කිරීමේ ප්‍රමිතීන්. මේවා ලෝකේ ඒ වෙනකොටත් එක්තරා දුරකට ස්ථාපිත වෙලා තිබුණේ. අපිට තිබුණේ ඒ තාක්ෂණය හරියට අපේ අතට අරගෙන ඒවා හැසිරවීම සම්බන්ධ වූ ප්‍රායෝගික හැකියාව දියුණු කරගන්න. ඒකින්ද තමයි අර විවිධ ක්ෂේත්‍රවලින් ආපු අයගෙන් මේක පොඩ්ඩක් ඒ කාලේ ආලෝකමත් වුණා. හැම දෙනාටම නමක් තිබුණා, හැම දෙනාම දන්නවා මේ ආපු පිරිස. ඒ වගේ දේවල් වලින් තමයි මූලික වශයෙන් ওই ප්‍රමිතියට එනකොට කතා කරන්න පටන් ගත්තා. දැන් හේන්ද්‍ර ජයසේන වගේ නමක් රූපවාහිනියට එනකොට නිතැතින්ම ප්‍රමිතියක් එතෙන්ට අරගෙන එනවා. ඒත් යන්නේ එහෙම තමයි ওই ප්‍රමිතීන් ගොඩනගෙනකොට මූලික වශයෙන් පිරිස්වල ආධාරය ලැබුණේ රූපවාහිනියට. ඇත්ත වශයෙන්ම ජාතික රූපවාහිනිය කියන්නේ මගේ කියන්නේ මගේ ටෙලි නාට්‍ය නිලියක් හැටියට ඉපදුණු තැන කියලා කිව්වොත් මා නිවැරදි. මොකද 82 ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයෙන් කරපු පළවෙනි කියන්නේ ලෝෂන් බුලත්සිංහන් අධ්‍යක්ෂණය කරපු පළවෙනි ඒකංග නාට්‍යයට මට ආරාධනාවක් ලැබුණා. ඉතින් එතුමා අපේ ගෙදරට ඇවිත් කතා කරලා කියන වෙලාවේදී මං හරේ සන්තෝෂයෙන් ආසාවෙන් ඒ බාරගත්තා. මොකද ටෙලි නාට්‍ය නිලයක් වෙලා මං නැහැනේ ඒකට. ඉතින් මං හිතන ඒක මගේ ලොකු වාසනාවක් කියලා මං ඒ වෙලාවේදී හිතුවා. ඉතින් ඒ වෙලාවේදී මං හා කියලා එතුමා මට කියන්නේ පිටපත දුන්නා. ඉතින් මං ඒක බලලා ඇත්ත වශයෙන්ම ඒ ටෙලි නාට්‍ය කරන්න ඉස්සෙල්ලා දවස් 3ක් පුහුණු වීම කටයුතු කරා. ඊට පස්සේ තමයි අපි පටිගත කිරීම වලට හොරන්ට ගියේ. ඉතින් බලන්න ඒ පළවෙනි අවස්ථාවේදී හරි සුන්දරත්වයක් මා ලැබුවා. මොකද ටීම් වර්ක් කියලා කිව්වොත් එකමුතුකමෙන් අපි ඒක කරපු නිසා අපේ කාලේ හැම දෙයක්ම අපිට ඉතුරු වුණා.
ඉතින් ඒක නිසා මම හිතනවා මගේ මූල ආරම්භයේ ඉතාමත්ම සුන්දර ලෙස මම පටන් ගත්තු නිසා තමයි අදටත් මම ටෙලි නාට්‍ය නිලියක් හැටියට ඉන්නේ. ඉතින් මම ඇත්ත වශයෙන්ම මම බය නැතුව කියනවා මම ජාතික රූපවාහිනියට ණය ගැති. ශ්‍රී ලංකාවට ටෙලි නාට්‍ය කලාව හඳුන්වා දුන්නේත් එම වචනේ හඳුන්වා දුන්නේත් ජාතික රූපවාහිනිය. එය ආරම්භයේ සිටම ඉතාමත්ම ප්‍රසස්ත උච්ච තලයක පැවතුණා. ඒ සඳහා විශාල පිරිසක් කැප වුණා. මේ හේතු කොටගෙන එකල පෞද්ගලික අංශයේ පවා ආදර්ශ රූප හැටියට සැලකුවේ මේ ජාතික රූපවාහිනියේ විකාශය වූ සහ එහි නාට්‍ය අංශයේ විසින් නිර්මාණය කරන ලද ටෙලි නාට්‍ය. මේ නිසා අපේ මේ අලුත් කලාව තුළට අපේ ජීවන සුවඳ මුසු වුණා, අපේකම ඇතුළු වුණා. එම නිසා එහි විදේශයෙන් පැමිණි ගතිය පවා අමතකව ගියා. මේ ආකාරයෙන් ටෙලි නාට්‍ය නිර්මාණයට දායක වන්නට අපටත් අවස්ථාව ලැබීම භාග්‍යයක් කොට සලකනවා. නිදසුන් වශයෙන් පලිඟු මැණිකේ රංකහවණු අසල්වැසියෝ චරිත තුනක් මේ ආදී රහසක් ලිවීමේ භාග්‍ය ලැබුණා. එහිදී ඒ තිර රචනාවලට ඉතාමත්ම ඉහළම ගෞරවය ලැබෙන පරිද්දෙන් එය නිර්මාණ බවට පත්කිරීමට සමත් පිරිසක් විශේෂයෙන්ම කලාව විෂයෙහි නාට්‍ය කලාව විෂයෙහි පරිණත අත්දැකීම් ඇති පිරිසක් රූපවාහිනිය තුළ සිටියා. එම නිසා සාමූහික ප්‍රයත්නයක් වශයෙන් ඉතා සාර්ථක නාට්‍ය බිහි වෙලා අපේ සමාජයේ දැනුම අවබෝධය විශේෂයෙන් ජීවිත අවබෝධය සමග රසඥතාවය ඇති කරන්නට හැකියාව ලැබුණා. මම හිතනවා ඒ කැපවීම යලි තිබේ නම් මේ අපේ ටෙලි නාට්‍ය කලාවේදී උසස් ටෙලි නාට්‍ය බිහි කර ගැනීමට හැකි වෙයි කියලා. මක් නිසාද විශේෂයෙන්ම අර ප්‍රමිතියක් ඇති කළ ජාතික රූපවාහිනියේ නිර්මාණ ආදර්ශයට ගනිමින් නූතන ටෙලි නාට්‍යයත් ඒ තත්ත්වයට පත් කරගන්නවා නම් ඉතාම හොඳයි කියලා මං හිතනවා. ඉස්සෙල්ලම සංගීත වැඩසටහන් වලට විශේෂ ආකෘතියක් නව මුහුණුවරක් හඳුන්ලා දුන්නේ මුලින්ම ස්ටුඩියෝවෙන් එළියට ආවා. ඊට පස්සේ ගීතයට රූප රචනා කලාව එකතු කළා තුමනි අදහසක් එකතු කළා. ඉලේසිංහ මාස්ටර් හොඳ සංගීත වැඩසටහන් කීයක් නිර්මාණය කළා. සමින්ද කොහොමද? එන්න මට ඉතින් පුරුදු දෙය අතාරින්න බෑනේ. ඕක දරුවගෙනත් බලන්න ඕනේ. මාස්ටර් රූපවාහිනියට අවුරුදු 35යිනේ. අපි මේ පරිශ්‍රණයක් කරන ගමන්. ඔබතුමල්ලානේ රූපවාහිනිය සංගීතයේ ප්‍රමිතිය හැදුවේ නේද? මම ප්‍රමිතිය හැදුවේ ඇත්ත වශයෙන්ම කියනවනම් මං ගුවන් විදුලියේ අවුරුදු 16ක් ඒ කියන්නේ වයලින් වාදකයෙක් සහ නිෂ්පාදකයෙක් ලෙස නිෂ්පාදනය තමයි අන්තිම ප්‍රකාරේ මේ කටයුතු කරා. ස්ථිරපත් වීමක් ඇතුව එතනින් මම විශාල පන්නරයක් ලැබුවා. මේ වැඩසටහන් කොහොමද කරන්නේ, ශිල්පීන් එක්ක කොහොමද ආශ්‍රය කරන්නේ, ප්‍රමිතිය මොකක්ද කියන එක එදා ඉඳලා මගේ තිබුණ ඇත්ත වශයෙන්ම කියනවනම් හොඳ ප්‍රමිතියකින් දෙයක් කරන්න කියන එක මම හැම එකක්ම මට පුළුවන් තරම් උපරිම හොඳ ප්‍රමිතියෙන් කරේ. කරන්නෙත් එහෙමයි, දැනුත් එහෙමයි. ඉතින් මේ ප්‍රමිතිය ගැන කතා කරනකොට මේ මට උවමනාකම තිබුණා. එතකොට ගුවන් විදුලි විතරයි තිබුණේ. රූපවාහිනියට එනකොට මේ මාධ්‍ය තුලින් ලංකාවේ මිනිස්සු මේ භාණ්ඩ දැකලා නැහැ.
එතකොට මේ භාණ්ඩවල හඬ මොකද්ද මේ භාණ්ඩය කුමක්ද කියන එක මිනිස්සුන්ට අවබෝධ කරලා දෙන්න ඕන මෙන්න මේක මගේ වුමනාවක් තිබුණා ඒ නිසා මම හැම සංගීත වැඩසටහනක සඳහාම මැදිරිය ඇතුලේ කරපු පටිගත කිරීම අනිවාර්යෙන් වාදක මණ්ඩලයේ හිටපු අයගේ මේ සංගීත කාණ්ඩ වලට ඒ සින්දුවෙන් පස්සේ තියෙන ඒ ගියපු එක තමයි කරේ. ඒකෙන් අද ලංකාව පුරාමින් හැම කෙනෙක්ම වයලිනිය මොකද්ද වයලිනිය අඬ මොකද්ද බෙරේ මොකද්ද බෙරේ අඬ මොකද්ද සිතාරකේ අඬ මොකද්ද ෆ්ලූට් එකේ අඬ මොකද්ද ගිටාරකේ අඬ මොකද්ද මෙන්න මේ කියන්නේ අත්දැකීම නැත්තම් මේ භාණ්ඩය ගැන කොහොමද මේකේ අඬ මොකද්ද කියන එක අද ඉගෙන ගත්තා මිනිස්සු. ඒක ලොකු දෙයක්. ඒ වගේ ප්‍රමිතිය සඳහා කතා කරනකොට මම මේ ප්‍රමිතියක් ඇතුව කරනවා කියන එකේ මූලික අඩිතාලම දාගත්තේ පළවෙනියෙන්ම ගත්තේ අපිට එතකොට මේ පරීක්ෂණයක් කළා සෙනග ගන්න තරම් කාලයක් තිබුණ නැහැ. ගුවන්විදුලි තිබිච්ච විශිෂ්ට ශ්‍රේණිය ඒ ශ්‍රේණිය මෙන්න මේ දෙකෙන් තමයි වැඩසටහන් පටන් ගත්තේ. එතකොට ශ්‍රේණිගත කිරීමක් එතන තිබුණා. ඒ අය අරගෙන තමයි මේ වැඩසටහන් කරේ. සදා දන්නවද රූපවාහිනී ප්‍රවෘත්ති තේමාව නිර්මාණය කළේ ඉලියසිංහ මාස්ටර්. මාස්ටර් රූපවාහිනියට කරපු මුල්ම සංගීත වැඩසටහන ගීතවාහිනිය. එහෙම නේද? ගීතවාහිනිය වැඩසටහන කරේ. මොකද ගීතවාහිනිය වැඩසටහන සඳහා මම ඉස්සෙල්ලම කතා කරේ අමරදේවයන් සහ නන්දා මාලින්. මොනිසිරිපා සිරිමින්නේ සමනලිගිරි පෙදසින්නේ මදසොලග මෙහෙන්නේ මගේ පුතා නැලවෙන. අන්න ඒක ඇති තොටිල්ලක් ඉස්සෙල්ලම පෙන්නන. ඒක තමයි ඇස් මහින්ද හාමුදුරන්ගේ සංකල්පනයකට මේ අමරදේවයන්ගේ මං තනුව නිර්මාණය තිබුණේ ඒ ගීතය තමයි ගත්තේ. අපි මැදිරිය පටිගත කිරීම කරේ ඒවා සජීවී පටිගත කිරීම. ඇත්තෙන්ම ගායිකාවක් වශයෙන් මම සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 70 දශකයේ. ඉතින් ඊට වසර මම හිතන්නේ 12කට විතර පසුව තමයි අපිට රූපවාහිනිය සම්ප්‍රාප්තිය සිද්ධ වෙන අපේ රටේ. ඉතින් මම වාසනාවන්ත වුණා මේ මුල් කාලෙම රූපවාහිනියට සම්බන්ධ වෙලා ගායිකාවක් ලෙසත් වැඩසටහන් ඉදිරිපත් කරන්නයක් ලෙසත් රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසත් කටයුතු කරන්න මට සම්බන්ධ වෙන්න පුළුවන් වීම ගැන මම හුඟක් සතුටටපත් වෙනවා. ඉතින් මම දැක්ක විශේෂත්වය තමයි රූපවාහිනී එදා සිටම මේ තාක් වසර 35ක් යන ඉතා දුෂ්කර ගමනක් ආපු ආයතනයක්. නමුත් ප්‍රේක්ෂකයෝ මං හිතන්නේ දවසින් දවස එකතු කරගත්තු රූපවාහිනී මාධ්‍ය කියලා මං හිතනවා ජාතික රූපවාහිනිය. ඒකට ප්‍රධාන හේතු වශයෙන් මම දකිනවා හැම වැඩසටහනක්ම ඉදිරිපත් කිරීමේදී යම්කිසි සැලසුම් සහගත බවක් පූර්ව සූදානමක් ඒ වගේම ප්‍රමිතියක් ඇතුව සංවර බවක් ඒ කියන්නේ සහභාගී වෙන ශිල්පීන්ගේ විතරක් නෙමෙයි ඒ නිෂ්පාදන කණ්ඩායම්වලදීත් අපි හැමෝගෙම දැක්කා ඒ එකමුතු බව සහ ඒ සංවර බව සහ ඒ ඉදිරිපත් කරන ශිල්පීන්ට දක්වපු සහයෝගය. ඉතින් ඇත්තටම අපිට රූපවාහිනී 82 වසර වෙන විට අලුත්ම මාධ්‍යයක් වුණත් ගුවන්විදුලිය තුලින් අපි ලබාගත්තු අත්දැකීම් නිසා මට ඒකට මුහුණ දෙන්න තරම් ශක්තියක් ලැබුණා. නමුත් ඉතින් අර රූප මාධ්‍ය තුලින් එනකොට අපිට පුහුණු වීම් ලබා ගන්න වුණා අපේ ප්‍රවීණයන්ගෙන්. ඉතින් ඒ දැනුමත් අපිට රූපවාහිනී ලබා දුන්නා නොපැකිලවම. ඉතින් මම අර දැක්ක විශේෂත්වය තමයි රූපවාහිනී ජාතික මෙහෙවර අවුරුදු 35ක් ගත වෙලත් අදත් ඒ ප්‍රමිතියක් ඇතුව මිනිස්සු අතරට යන්න පිළිගැනීමක් ලබාගෙන තියෙන්නේ ඒ අර තිබිච්ච කාර්ය ශූරත්වය වැඩ කරන අයගේ කැපවීම සහ උනන්දුවත් ඒ වගේම ඒ තිබුණු ප්‍රමිති ගත කරන ගැන කියලයි මට හිතෙන්නේ. මුල්ම කාලේ රූපවාහිනී ආරම්භ වුවත් සමගම වගේ සම්බන්ධ වෙච්ච කෙනෙක් හැටියට විශේෂයෙන් සංගීත වැඩසටහන් ඊටත් වඩා මම කැමති ළමා වැඩසටහන් ගැන කතා කරන්න. ඉතාම උසස් ළමා වැඩසටහන් තිබුණා. විශේෂයෙන් උදාර වගේ වැඩසටහනක් මට මේ අවස්ථාවේදී මතක් වෙනවා. මොකද උදාර ඒ වැඩසටහනෙන් බිහිවෙච්ච සංගීතඥයෝ වාදකයෝ අද මුළු ලංකාව පුරාම විසිරලා තියෙනවා. මම හිතන්නේ ඒ රූපවාහිනියෙන් ඒ කරපු සේවය වෙන කිසිම නාලිකාවකින් මේ පෞද්ගලික නාලිකාවකින් කෙරෙලා නැහැ කියලයි මගේ විශ්වාසය. ඒකම ගායනා කියන වැඩසටහනක් මගේ මම ඒක මුල් වෙලා කළේ මමයි සෙසර කොතලාවලයි. මම හිතන්නේ ඒ වැඩසටහනත් අර ගුවන් විදුලියේ ළමා පිටිය
හා සමාන මොකද ළමා පිටියෙන් පස්සේ එහෙම ළමා ගීත වැඩසටහන් තිබුණ නැහැ. බදිනවා හාව පැරදිනා. ලස්සන සිංහෝ කිව්වා අපේ පුංචි ඡායනී නිරංජලා පතිරණ. අපි ඔක්කොම එකතු වෙලා පුඩි ගහම යට. ඒ රූපවාහිනිය තමයි ඒකත් ආරම්භ කළේ. ඉතින් ඒ පිළිබඳව ඉතාම සන්තෝෂ වෙනවා. මොකද ගායනා වැඩසටහන මේ ලංකාවේ පුරාම මේ ජනප්‍රිය වෙච්ච වැඩසටහනක්. ඉතින් ඒ කාලේ හැමදාම මට මතකයි පහයි කාල විතර වෙනකොට මේ ළමයි රූපවාහිනිය වටා රොක් වෙනවා. පොතකුත් අරගෙන සින්දුව ලියා ගන්නවා, අලුත් ගීතයක් උගන්වන්නේ, ඒ අලුත් ගීතේ රස විඳිනවා. ඊට පස්සේ උන් අපිත් එක්කම ගායනා කරනවා, ප්‍රේක්ෂකයත් ගායනා කරනවා. ඉතින් ඒ විගේ සුන්දර අතීතයක් තිබුණා. විශේෂයෙන් කියන්න ඕනේ මේ ප්‍රමිතිකරණය. ඒ කියන්නේ රූපවාහිනිය තමයි මේ ප්‍රමිතිකරණයේ ප්‍රථමයා. ඒ කියන්නේ අනිත් හැම පෞද්ගලික නාලිකාවටම වඩා හැම දෙයක්ම ඉතාම විශිෂ්ට මට්ටමේ තන. විශේෂයෙන් තවත් මතක් වෙන දෙයක් තමයි මේ මමත් සම්බන්ධ නිසා මේ ටෙලි නාට්‍ය. ඉතින් අපිට මතක් වෙන්නේ මේ වෙලාවේ ධම්මජාගොඩ යන. ධම්මජාගොඩ තමයි ඉතාම උසස් ගණේ ටෙලි නාට්‍ය හදලා මේ ප්‍රමිතිකරණයේ ප්‍රමිතියේ හරියටම රූපවාහිනියෙන් තමයි මුළු ලංකාවටම ලැබෙන්න සැලැස්සුවේ, දෙන්න සැලැස්සුවේ. ඉතින් කනගාටුයි. ඊට පස්සේ බිහිවෙච්ච මේ නාලිකා, පෞද්ගලික නාලිකා ඒවා විනාශ කරමින්, ඒවා ඒ කියන්නේ ඒ ප්‍රමිතිය සම්පූර්ණයෙන්ම නැති කරමින් මේ ඉතාම අවරගණේ නාට්‍ය, විශේෂයෙන් මේ හින්දි ටෙලි නාට්‍ය වගේ ඒවා ගෙන්නලා මේකේ තියෙන ඒ රසවින්දනය, අපි හදපු උසස් රසවින්දනය සම්පූර්ණයෙන්ම වගේ නැති කරන්න හේතු වුණා. ඉතින් රූපවාහිනිය අදත් බොහොම සටනක යෙදෙනවා. එහෙම වෙන්නේ නැතුව, එහෙම වෙන්නේ නැතුව ඒ ප්‍රමිතිය මුලින් තිබිච්ච ප්‍රමිතිය තියාගෙනම ඉන්න බොහොම උත්සාහයක යෙදෙනවා. ඉතින් ඒ උත්සාහය සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ අවුරුදු 35ක් ලැබෙන මොහොතේ. ඒ අනාගතයේ තිබිච්ච මුල්ම තිබිච්ච තත්ත්වෙම නැවත උදා වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. රූපවාහිනියෙන් බලන අපි බලනවා. අපි කැමැත්තෙන් බලන්න රූපවාහිනිය. අපි ගමේ ඇවිදින ගමන් මේ පැත්තෙන් ආවා. මේ පුතා තමයි පාර කිව්වේ ගෙදරට එන්න. මෙයාගේ නෑ මම ඉස්කෝලේ ගියාද කියලා. එයා මේ පාරවල් දන්නවනේ ටිකක්. ආපු කාලේ ගැන, වල පොඩි කාලේ ගැන මොකද තාත්තා කියලා තියෙන්නේ? ඒ දවස්වල රූපවාහිනිය ආපේට ගැන තාත්තා මට කියලා තියෙනවා. අපේ ගමේ ඉස්සෙල්ලාම රූපවාහිනියක් තිබිලා තියෙන එක ගෙදරක විතරයි. ඒ කාලේ මුල් කාලේ තාත්තලා බය හිතිලා තියෙන රූපවාහිනිය තියෙන දේවල් ගැන. ඊට පස්සේ බලනකොට තාත්තට හිතිලා තියෙනවා මේකේ තියෙන දේවල් අපිට පෙන්නන්න ඕනේ කියලා. ඊට පස්සේ වැඩි දවසක් යන්නේ නැතුවම තාත්තා අපේ ගෙදරට රූපවාහිනියක් ගෙනාවා. තාත්තා එනවා. මේකනේ මහන්තයෝ, බාල ඕපාදූප වලට නලුන්ලංගේ විහිළු තහල වලට අපි කැමති නැහැනේ. අදටත් අපි බලන්නේ ජාතික රූපවාහිනිය. අපේ දේ රටට කියන්නේ ජාතික රූපවාහිනියනේ. රූපවාහිනිය කියලා කියන්නේ මට නම් ඉතින් ප්‍රවෘත්ති තමයි. අපි ප්‍රවෘත්ති අහපු කට්ටියනේ. ප්‍රවෘත්ති බලන්න අපි පුරුදු කරේ රූපවාහිනිය පුංචි කාලේ ඉඳන්. අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීලත් එහෙම තමයි. රොස්මන් සේනාරත්නලා, සුමනා නෙල්ලම්පිටියලා, නිරංජන සරෝජිනිලා වගේ ඒ දැවැන්ත හඬවල්, ඒ දැවැන්ත පින්තූර හරහා අපිට ගොඩක් භාෂාවට ආස කරන්න පුළුවන් වුණා. සිංහල විතරක් නෙමෙයි, දෙමළ ගත්තත්, ඉංග්‍රීසි ගත්තත්, කමලිනීලා, රිචඩ් ඩි සොයිසා, එතනින් ගියාම පස්සේ නොයිලින් ඩොක්ටර් වගේ කට්ටිය. ඒ අගින් අපි ඉංග්‍රීසි වලට, දෙමළ භාෂාවට, සිංහල වලට අපි හරියට ආදරය කරන්න ගත්තා. ඇත්තරම චමින්දරුණත් අපි ආදරේ ඒ හින්දම තමයි. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි ගිහින් එන්න. සැබවින්ම ජන ජීවිතයේ සැබෑ ස්වરૂපය රටට පෙන්වන වැඩසටහන් මුලින්ම ආරම්භ කළේ ජාතික නාලිකාවයි. අධ්‍යාපනය තුල
රූපවාහිනී මාධ්‍යයේ විස්මිත වැඩසටහන් ධාරාව වාර්තා වැඩසටහන් සමාජ සංස්කෘතික හා දේශපාලනික ප්‍රපංචයන් තුළ මිනිසාගේ හැසිරීම මෙතරම් ප්‍රබල ලෙස කිව හැකි වෙනත් රූපවාහිනී ධාරාවක් නොමැති තරම්. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භයේ පටන්ම නිෂ්පාදනය කළ වැඩසටහන් ධාරාවත් එයයි. ජාතික නාලිකාවලද මුල්ම අන්තර්ජාතික සම්මානය ලබන්නේත් වාර්තා වැඩසටහන් සඳහායි. එමෙන්ම එදා මෙදා තුර නාලිකාව හිමි කරගත් වැඩිම සම්මාන ප්‍රමාණය වන්නේත් වාර්තා වැඩසටහන්. GFU හෙවත් රාජ්‍ය චිත්‍රපට ආයතනය මෙරට මුල්ම වාර්තා චිත්‍රපට නිපැයුම් ආයතනයයි. එහි සිටි කීර්තිමත් වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි මහතා, සිසිර සුරවීර රූපවාහිනියට පැමිණ මඩවලේ ශ්‍රත්නායක මහතානන් සමගින් වාර්තා වැඩසටහන් නිෂ්පාදනය අභිනවයෙන් ඇරඹුවා. එසේම තරුණ සේවා ඒකකය මෙහෙය වූ තුවන් ඒ කමූර් මහතානන් GFU ආයතනයෙන් පැමිණි ප්‍රවීණ සංස්කරණ ශිල්පියෙක්. මූල්‍ය අනුග්‍රහයක් නොමැතිව වුවත් වාර්තා වැඩසටහන් සඳහා වෙනම ගුවන් කාලයක් වෙන් කරමින් එදා සිට අද දක්වා අඛණ්ඩව එම වැඩසටහන් ඉදිරිපත් කළ එකම නාලිකාව වන්නේත් ජාතික රූපවාහිනියයි. අතරම සදවාලි අපේ ආයතනය සංස්කෘතික සංරක්ෂණ අධිකරණය. චමින්ද ලෝකේ වෙනස් වෙනවා, මිනිස්සු වෙනස් වෙනවා, කාලේ කාලෙමේ හැම දෙයක්ම වෙනස් වෙනවා. හැබැයි ජාතික රූපවාහිනිය ප්‍රතිපදාවල කවදාවත් වෙනස් නොවන වටින ඉතිහාසයක් සංරක්ෂණය වෙලා තියෙනවා. සමහර දර්ශනවල වටිනාකමට මිලක් නියම කරන්න අද. අතර මට හිතෙනවා ඒවා ජාතික සම්පත් සමග. රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයක් පළමු වරට විකාශය කළේ ජාතික රූපවාහිනියයි. ඊට පෙර රූප මගින් ප්‍රවෘත්ති පෙන්වීම සිදු වුණේ රජයේ චිත්‍රපටාංශය නිෂ්පාදනය කොට චිත්‍රපට ශාලා මගින් ප්‍රදර්ශනය කළ ප්‍රවෘත්ති පට හෙවත් නිවුස් රීල්ස් හරහායි. සතියකට වරක් නිෂ්පාදනය වූ එම ප්‍රවෘත්තිවල නැවුම් බවක් පැවතුනේම නැහැ. එදිනදා සිදුවන පුවත් එදිනම ප්‍රේක්ෂකයාට නැරඹීමට හැකි වුණේ ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය ආරම්භ වීමත් සමගයි. අද දක්වාම රජයේ ප්‍රමුඛ පුවත් හා නිවේදන විශ්වසනීය ලෙස පළමුවෙන් ඉදිරිපත් කරන නාලිකාව වන්නේ ජාතික නාලිකාව. ජවදින ජනාධිපතිතුමා සහ රජීත් ගාන්ධි අගමැතිතුමා යලිත් මුණ ගැසුණු ඇතැයි විශ්වාස කරන්නට පුළුවන්. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කියන්නේ සෑම මොහොතකම සෑම දෙයක්ම එසනින් රූපවාහිනී සේවයෙන් ප්‍රවෘත්ති විකාශය සමබරව එසනින් අපේ සවනට ගේන විකාශයක්. එම නිසා අපි රාජකාරී කරන කට්ටිය හැටියට අපි රාත්‍රිය තමයි ප්‍රවෘත්ති විකාශය බලන්නේ. ඒ සෑම ප්‍රවෘත්ති විකාශයෙන්ම ලංකාවේ සෑම සමබර ප්‍රවෘත්ති එසැනින්ම කියන්නේ කාටත් පක්ෂපාතී නොනායුරින් අපිට අපේ සවනට ගන්නේ එකම නාලිකාව තමයි රූපවාහිනිය කියලා මම කියනවා. වසර 35ක් කියලා කියන්නේ සුළුපටු කාලයක් නන් නෙවෙයි. ඒක අපි ආපස්සට හැරිලා බැලුවොත් ඔබට මතක ඇති වසර 30ක යුද්ධේ අපේ ජීවිත විතරක් නෙවෙයි මේ රටේ ජීවිත විතරක් නෙවෙයි මුළු සමාජීය ජීවිතයේ තීරණාත්මක කාලයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. නමුත් ඇත්තටම මගේ ප්‍රණාමය හිමි වෙන්නට උනේ ජාතික නාලිකාවට. මොකද ඔවුන් ඒ වගකීම නිසි පරිදි ඉෂ්ට කරා. ඒ කියන්නේ එවැනි අවධානම් කලාපයකදී ඒ පණිවිඩය සමාජානුගත කරන විට එය නිසි පරිදි සමාජයේ බියවද්දන්නේ නැතුව නිසි පරිදි ඒ පණිවිඩය සමාජානුගත කරනවායි කියන එක ලේසිපසු කාරණාවක් නොවේ. නමුත් ඒ නිසි පරිදි ඉෂ්ට කරන්නට ජාතික නාලිකාවට හැකි වුණා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ සෞඛ්‍ය සේවාව නිසි පරිදි දිනෙන් දිනම දියුණුවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි විවිධාකාර වසංගත රෝග තත්ත්වයන් විවිධාකාර හේතු සාධක මත සෞඛ්‍යයට බලපෑම් රාශියක් ඉෂ්ට කරනවා. නමුත් ඒ හැම පණිවිඩයක්ම නිවැරදිව සමාජයට ලබා දෙන්නටත් සමාජයේ මිනිසුන් එය පිළිගන්නට පොළඹවාලීමක් කරන්නටත් ජාතික නාලිකාව
මහඟු මෙහෙවරක් ඉෂ්ට කරා. ඒ නිසා ඔබ වසර 35ක් ගෙවුණත් එය දහස් ගානක් හා සමාන විශාල වූ සේවාවක් ඔබ විසින් ඉෂ්ට කරා. ඒ නිසා සෞඛ්‍ය ශිෂ්ත්‍රයේ අපේ ප්‍රණාමය. ළමයින්ට යහමඟ කියා දෙන්න ජාතික රූපවාහිනිය කොයි තරම් සේවයක් කරලා තියෙනවද? මුතුහර ළමා සමාජය රට පුරා ව්‍යාප්ත වුණානේ. සංගවිච්ච දක්ෂතා කුසලතා තිබිච්ච ළමයි රාශියක් රටේ විවිධ තැන්වලින් කලේ ලිබැස්සා. සංනිවේදකයෝ කලාකරුවෝ බුද්ධිමතුන් කොයි තරම් පිරිසක් මුතුහර නිසා බිහි වුණාද? ජාතික රූපවාහිනිය ආරම්භයේ සිට ළමා පරපුර වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළා. ළමා වැඩසටහන් නිර්මාණය අතිශය බැරෑරුම් ඉසියුම් කාර්යභාරයක්. මෙම කටයුත්ත සඳහා බඳවාගත්තේ ළමුන් සමග වැඩකොට පෙර අත්දැකීම් ඇති නිර්මාණශීලී අයයි. එම වැඩසටහන් ඉතා සාර්ථක වුණා. ආයතන කිහිපයකින්ම වැඩසටහන් අලුත් වැඩසටහන් රාශියක් ලැබී තිබෙනවා. හඬකවා විකාශනය කෙරේ. 5 2 7 7 විදේශීය ළමා චිත්‍රපට මෙරටට ගෙන්වා අපේ ළමුන් සඳහා ඉතා රසවත් අයුරින් ඒවා හඬකවා ඉදිරිපත් කළේ ටයිටස් තොටවත්ත මහතා. විශේෂයෙන් මෙසේ හඬ කැවූ කාටුන් චිත්‍රපට ළමුන් අතර ඉතාමත් ජනප්‍රිය වුණා. සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි. අන්තර්ජාතික ක්‍රිකට් ටෙස්ට් තරඟ වාරේ සජීවීව රූපවාහිනී නර්මාණන්ගේ දර්ශනීයට යොමු විය. ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් ප්‍රේක්ෂක ජන මනසේ සදා නිධාන මතකයන් බවට පත් කිරීමේ පුරෝගාමී මෙහෙවර ඉටු කළේ ජාතික රූපවාහිනියමයි. අපේ රටේ රූපවාහිනී නාලිකාවන් දෙය බැලුවාම ආගමික අංශයේ වැඩසටහන් රූපවාහිනියෙන් විකාශනය වෙච්ච වැඩසටහන් ඉහළම මට්ටමක තියෙනවා. ඒ කියන්නේ බොහෝ සජීවී වැඩසටහන් වෙනත් නාලිකාවන් එතෙක් සිදු නොකරපු විදිහට උසස් මට්ටමේ මෙරට සිට පමණක් නෙමෙයි විදේශ රටවල ඉඳලත් මේ සජීවී වැඩසටහන් මට මතකයි මේ බුද්ධගයාවේ ඉඳලා ඉදිරිපත් කරපු වැඩසටහන පළවෙනි වරට. එවැනි වැඩසටහන් වගේම පෝය දවස්වල මුළු දවසෙම වගේ ආගමට නැඹුරු වෙච්ච වැඩසටහන් තමයි රූපවාහිනියෙන් ඉදිරිපත් කළේ. පොර රූපවාහිනී සංස්ථාවට ඒ පහසුකම් තියෙනවා වගේම මේ ආගමික අංශයෙන් වඩාත් අර්ථවත් වැඩසටහන් ජනතාවට ඉදිරිපත් කරන්න රූපවාහිනී සංස්ථාව විශේෂයෙන්ම මේ කාලය තුළ මේ වසර 35 කාලය තුළ කටයුතු කළ තියෙනවා කියන එක ගැන ඉතාම පැහැදිලි දෙයක්. ඒ නිසා වෙනත් නාලිකාවන්ට වඩා ඒ කියන්නේ අපේ රටේ සුවිලම නාලිකාවන් මේ රටේ සංස්කෘතිය පිළිබඳව මේ රටේ ආගමික නැඹුරුව පිළිබඳ අවබෝධයකින් වැඩසටහන් ගෙනෙනවා. නමුත් රූපවාහිනිය විශේෂයි කියලා එහිදී සඳහන් කරන්න පුළුවන්. ජාතික රූපවාහිනී සංස්ථාවකින් කරන වැඩ ඉතාම හොඳයි. ඒගොල්ලන් ජාති කුල ભેද නැතුව ලංකාවේ ඉන්න ඔක්කොම මිනිසුන්ට ඉතාම හොඳ සේවයක් කරනවා. දැන් රූපවාහිනී සංස්ථාවට අවුරුදු 35ක් වෙලා තියෙනවා. ඒ වෙලාවින් සෙල්බ්‍රේට් කරන වෙලාවින් අපි Hindu ආගමයකින් ඒගොල්ලන් පෙන්වන්නේ අවුරුදු උත්සවයක්, දීපාවලි උත්සවයක්, පොංගල් උත්සවයක්, අනිත් දේවාලය වලින් තියෙන කුම්භාභිෂේකම් විශේෂ උත්සව දවස්වලට තියෙන විශේෂ ඔක්කම පෙන්වනවා. අනිත් මිනිසුන්ට අනිත් ආගම වලින් තියෙන විශේෂ උත්සවයක් ඔක්කම පෙන්වනවා. ඒ වගේම Hindu ආගමට ඉතා හොඳ සේවයක් කරනවා. මේ අවුරුදු 35 කාලය තුළ අපි දුටුව දේ තමයි විශේෂයෙන්ම ආගමික සහජීවනය සහ ආගමික
සිරිත් විරිත් ආගමික ගති පැවතුම් ශ්‍රී ලංකා ශිෂ්ටාචාරය තුළ ප්‍රචාරය කරලා හැරීමට මේ රූපවාහිනී සංස්ථාව ඉමහත් සේවයක් ඉටු කළ බව ආගම් අතර සහ ජාතීන් අතර විවිධත්වය ඇති මෙවැනි රටක ඒ සංස්කෘතිය ඒ සભ્યත්වය එකිනෙකා අතර බෙදා ගන්නට අවස්ථාව සලසා දීම මම හිතනවා රටේ උන්නතියටත් ලොකු සේවයක් කියලා. ඒ වගේම අපි ජීවත් වන මේ සමාජයේ තියෙන ආගමික පැවැත්ම අපි එක එක්කෙනා අදහන ආගම තුලින් ඒ වගේම අනිත් අයගේ ආගම් තුලිනුත් අත් දකින්නට මේ රූපවාහිනී සංස්ථාව අපිට ලොකු සේවයක් ඉෂ්ට කරලා තියෙනවා මේ අවුරුදු 35 පුරාම. මේම අවුරුදු 35 වසරක කාලය තුල ජාතියට හැඟෙන රටට අවශ්‍ය වැදගත්ම සේවාවන් ගණනාවක් ඉටු කිරීමට ජාතික රූපවාහිනිය සමත් වූ බව අපි සියලු දෙනාම පිළිගන්නවා. විශේෂයෙන්ම ජාතීන් කීපයක් ආගම් හතරක් අදහන ජනතාව සිටින විවිධ සංස්කෘතීන් විවිධ භාෂා කතා කරන උදවිය සිටින මෙම රට තුළ ඒ සියල්ල අතර සමබරතාවයක් ආරක්ෂා කරගෙන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජාතික මාධ්‍යයක් හැටියට කටයුතු කිරීමට ශ්‍රී ලංකා රූපවාහිනිය මේ කාලය තුළ ඉතාමත් සාර්ථකව කටයුතු කර තිබෙන බව අපි දන්නවා. ජාතික ආපදාවලදී අසරණ වුණු ජනතාව වෙනුවෙන් රාජකාරිවලින් මඳකට මිදී රූපවාහිනී කාර්ය මණ්ඩලය මානුෂී හැඟීමෙන් කටයුතු කළ අවස්ථා ගණනාවක් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳී තිබෙනවා. සමාජීය හා සංස්කෘතික ගැටලුවලදී රූපවාහිනිය ක්‍රියා කළේ ජාතියේ නියමුවක් විදිහට. ජාතික රූපවාහිනිය මගින් ඉදිරිපත් කළ මේ අපූරු සංකල්ප ඉතා සාර්ථක ලෙස ක්‍රියාවට නැගුණා. රජයේ ඍජු අවධානය එවැනි ගැටලු වෙත හැරවීමට මෙම ආයතනයට හැකි වුණා. ඔබ එනකන් බලා ඉන්න ඒස් මතකයට ගන්න එපායතන කාලයේ කඳුළු කතාවක් ලියන්න පරිස්සමෙන් කිහින්ෙන්න පරිස්සමෙන් ගිහින්ෙන්න ඇත්තරම ජාතික රූපවාහිනිය රටේ ජාතික තලයේ සිද්ධ වෙන ජාතික කාර්තව්‍යයන්හිදී ප්‍රමුඛතාවයලා තමන්ගේ කාර්යභාරය ඉටු කරන බව අපි කවදත් දන්නවා. ඉතිහාසය ගත්තහම නිදහස් උළෙල විවිධ ජාතික මට්ටමේ තියෙන රටටම බලපාන සංවර්ධන වැඩසටහන් එවැනි විශාල වැඩසටහන් වලදී ජාතික රූපවාහිනිය තමා ප්‍රමුඛ කාර්ය විදිහට තමන්ගේ කටයුත්ත ජනතාව වෙත ගෙනියන්නට ගමන පටන් අරන් අපි channel එකත් එක්ක ඉන්නවා. ජනතාවට ජාතික නාලිකාව හොඳින්ම දැනෙනවා. විශ්වාසය, හිතයිශී භාවය, මිත්‍රත්වය, සමානාත්මතාවය කැටිකල දූරදර්ශී මාධ්‍ය මෙහෙවර මෙයයි. අද වන විට ශ්‍රී ලංකාවේ මාධ්‍ය මධ්‍යස්ථාන 24ක් තිබෙනවා. නාලිකා 40කට අධික සංඛ්‍යාවකින් මිලියන 24ක ප්‍රේක්ෂක ජනතාවක් ආමන්ත්‍රණය කරනවා. මිනිසුන් හරිමග යවන්නටත් නොමග යවන්නටත් මාධ්‍යයකට හැකියි. ජාතික රූපවාහිනිය 35 වසරක් ජනතාව සමග ගෙදර ආලින්දේ එකට විසීමෙන් හොඳ නරක හොඳින් හඳුනනවා.
Thank you.